कुछ भी नहीं। ඉතින් වෙනදාගෙම සුබ දවසක් කියලා පිළිගන්නවා දත්තන් ජන අකඩමි YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නෙත් මම ප්‍රිව් එකේ දාලා තිබ්බ වගේ වීඩියෝ ක්ලිප් එකක් කොහොමද ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලත් ගොඩක් ලේසියෙන්ම හදාගන්න කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් වෙනදාගෙම මතක් කරනවා channel එකට අලුත් වෙනා subscribe කරලා වීඩියෝ එකට like කරලා එකතු වෙන්න මේ වගේ videos ඉදිරියටත් බලන්න. ඉතින් එහෙමනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක හදා ගන්න ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් එකක් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ ටෙම්ප්ලේට් ලින්ක් කියන එක ටච් කරලා මෙන්න මෙතනට එන එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මේකේ පහලින් බලා ගන්න පුළුවන් යූස් ටෙම්ප්ලේට් කියලා බටන් එකක් තියෙනවා ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ එක ටච් කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඉතින් මේක ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් යූස් ටෙම්ප්ලේට් කියලා බටන් එකක් තියෙනවා ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ එක ටච් කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔය කැප්කට් ඇප් එක ඕපන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝස් ෆොටෝස් කියන එකේ මේ ෆොටෝ කියන එක ටච් කරගන්න එක. ඉතින් මේක ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලට මේ වීඩියෝ ක්ලිප් එක හදා ගන්න අවශ්‍ය කරන ෆොටෝස් පහක් මේකට සිලෙක්ට් කරලා දෙන්න. හරි ඉතින් මේ විදිහට ෆොටෝස් පහ සිලෙක්ට් කරලා ඔයාලට කරන්න තියෙන්නේ මේ කෙරවලේ තියෙන නෙක්ස්ට් කියන එක ටච් කරගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ක්ලිප් එක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න එක. ඉතින් ඔයාලට මේකේ උඩින් බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් කියලා එකක් තියෙනවා. ඉතින් අන්න එක ටච් කරන්න. ඒක ටච් කරගත්තාම පස්සේ ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් එක්ස්පෝර්ට් විතවුට් වෝටර්මාක් කියලා තියෙනවා. ඉතින් අන්න එක ටච් කළා ඔයාලට පුළුවන් මේක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ ක්ලිප් එක සේව් වුණායින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඇප් එකෙන් ක්ලෝස් වෙලා ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට එන එක. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ අයිමත් කැප්කට් ඇප් එක ඕපන් කරගන්න. ඉතින් පස්සේ ඔයාලට මේකේ උඩින් බලා ගන්න පුළුවන් new project කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්න එක ටච් කරලා අපි අවසානට සේව් කරගත් අපේ video clip එක මේකේ timeline එකට add කරගන්න එක. හරි. ඉතින් මෙන්න මේ විදිහට add කරගත්තායින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ video එකේ කෙරවලටම යන්න. කෙරවලටම ආවයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ending කියලා කොටසක් තියෙනවා. ඉතින් අන්න එක ටච් කරලා මුලින්ම delete කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් video එකේ මුලට ඇවිල්ලා video කුඩ මේ විදිහට ටච් කරගත්තායින් පස්සේ ඔයාලට video එකේ පහලින් බලා ගන්න පුළුවන් tools කිහිපයක් පෙන්නනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ tools වල volume කියන එක ටච් කරගන්න එක. ඉතින් ඒක ටච් කළා වට පුළුවන් වොලියුම් එක බිඳුවට මඩු කරලා මේ පහල තියෙන හරි ලකුණ ටච් කරගන්න. හරි. ඉතින් ඊට පස්සේ වට කරන්න තියෙන්නේ මේ වීඩියෝ ක්ලිප් එකට අපේ ඔඩියෝ එක ඇඩ් කරගන්න. ඉතින් මේ ඔඩියෝ ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එකත් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් වට පුළුවන් අන්න එතනින් ගිහින් ඒ ඔඩියෝ ක්ලිප් එකත් ඔයාගේ ෆෝන් එකට මුලින්ම සේව් කරන් ඉන්න. හරි. ඉතින් ඊට පස්සේ වට මේකේ පහලින් බලා ගන්න පුළුවන් ඇඩ් ඔඩියෝ කියලා බටන් එකක් තියෙනවා. ඉතින් වට කරන්න තියෙන්නේ අන්න එක ටච් කරගන්න එක. ඉතින් ඊට පස්සේ වට බලා ගන්න පුළුවන් සවුන්ඩ් කියලා එකක් එනවා. ඉතින් අන්න එකට යන්න. ඒකේ වට දෙවෙනියට බලා ගන්න පුළුවන් ෆයිල් අයිකන් එක අන්න එකට ටච් කරලා වට කරන්න තියෙන්නේ මේ from device කියන එකට යන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් අපි අර save කරගත්ත අපේ audio clip එකත් මෙතනින් හොයාගන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් audio clip එකක් තියෙනවා. ඉතින් ඒ කෙරවලේ තියෙන plus mark එක touch කරලා මම මේ විදිහට ඒකත් අපේ video clip එකට add කරගන්නවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට video එකයි audio එකයි දෙකම හදාගෙන ඉවරයි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ video clip එක ඔයාගේ phone එකට save කරගන්න එක. ඉතින් ඔයාලට මේක උඩින් බලා ගන්න පුළුවන් 720 කියලා තියෙනවා. ඉතින් අන්න ඒක touch කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය නම් resolution 1080 ට හදාගන්න. ඉතින් මේ විදිහට හදලා ඔයාලට කරන්න තියෙන්නේ මේ උඩ අතට තියෙන export කියන එක touch කරගන්න එක. හරි ඉතින් මෙන්න මේ විදිහට සේව් වුණායින් පස්සේ ඔයාලට පුළුවන් අවශ්‍ය නම් මෙතනින්ම ඔයාගේ social media වලටත් මේ video clip එක share කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම preview එකේ දාලා තිබ්බ වගේ video clip එකක් ඔයාගේ phone එක පාවිච්චි කරලත් ගොඩක් ලේසියෙන්ම හදාගන්නේ. ඉතින් මොකද හිතන්නේ අද video එක ගැනත් video එක සම්බන්ධ අදහස් අනිවාර්යෙන් පහලින් comment එකක් දායන්න. ඒ වගේම video එක හොඳයි නම් like කරන්න, comment කරන්න, channel එකට අලුත් කෙනා subscribe කරලත් එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි හෙටත් මේ වගේ වටිනම සුපිරිම video එකක් එක්ක හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.